සමන්තා චක්හවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලෝ අයං බදන්තා දම්මත් සබෙනකාලු අයං බදංත නමුතස්සෙ භගෙවෙතු, වරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සංබුද්දස්ස නමුතස්ස භගෙවෙතු, අරහතෝ සම්මා සංබුන්දස්ස දිිස්්වාන තන්හං අරතිංරගංච නාහෝසි චන්දෝ අපි මේේතු නස්මින්කිමේවිදංමුත්ත කරීසපුන්නං පාද අපි තං සම්පුසිතුන්න ඉච්චරේතිී ධර්මය ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් සදී පැහැදිී සිටින ධර්මකාමී පිංවත් හැම දෙනාටම ධර්මදේසනාව ආරම්භෙදිම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. සැදැහැවත් බෞද්ධ පංවත්නී අද ධර්මානු ශාසනාව තුළින් අපි කතා කරන්නට සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේතු ලෝතුරා බුදුරජාණන් වහන්සේටම ආවේනික වෙච්ච එවගේම තමයි බුදු කෙනෙකුගෙන් පමණක් දකිින්ද පුළුවන් සුවිසේසිී ගුණයන් හයක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ සතුවෙච්ච උන්වහන්සේගින් පලමුකොටම ලෝකයට දැකගණ්ඩ පුළුවන් බුදුගුණහයක් පිළිබඳව කතා කරන්නට සූදානම්බෙන වෙලාව. පින්ත්නී භාග්‍යතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරනවා සිතේ බියක් සන්ත්‍රාසයක් ඒවගේම තමයි ලොමුදැ ගැනීමක් තැතිගැනීමක් ඇති වුනොත් එහෙම අවස්ථාවේද තමන් වහන්සේව සිහිපත් කරන්න කියලා. එකට හේතුව උන්වහන්සේම දේශනා කරලා තිබෙනවා හෙම සිහිපත් කරන්ටයි කියලා උන්හන්සේ දේශනා කරන්න ඇයි කියලා තතාගතෝ භික්කවේ රහං සම්මා සම්බුද්ධෝ වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ අභිහිරු අච්චම්මි අනුත්්‍රාසි අපලායිීති. දුදහාමුදුරුව පෙන්නෙනවත් තතාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීත රාගයි. රාගය පහකරපු කෙනෙක්. වීත දෝසෝ දේශය පහකරපු කෙනෙක් වීත මෝහෝ මෝහය පහකරපු කෙනෙක් අභිහිරු බය නැති කෙනෙක්. අනුත්්‍රාසි තැතිගන්නේ නැති කෙනෙක් අපලා ඊති පලා යන්නේ නැති කෙනෙක් තැන් කවුරුහරි කෙනෙක් අපෙන් ඇහුවොත් එහෙම ඇයි අපි ලෝතුරා බුදු හාමුදුරුවෝ සරණ යන්නේ කියලා අපට එක හේතුවක් විදිහට පෙන්නන්ට පුළුවන් භාග්‍යතුන් වහන්සේ සතු වෙනවා මේ ලෝකයේ කිසිම ශාස්ත්‍රෘවරය සතු වෙච්චෙන් නැති කිසිම සාාස්තෘවරයකයකෙන් දකිින්ට පුළුවන්කමක් නැති විශේෂ ගුණහයක් ඒක තමයි මේ සඳහන්කරේ වීත රාගෝ රාගය පහකරපු කෙනෙක් වීත දෝසෝ දේශේ නෑ භාග්‍යතුන් වහන්සේගේ මෝහයක් නෑ උන්වහන්සේට එවගේම තමයි විසේසයි අභීරු බය නැති කෙනෙක් එවගේම විසේසයි පලායන්නෙ නෑ අනුත්්‍රාසි කියල කියන්නේකට අපලායිීති අනුත්්‍රාසි කියල කියන්නේ තැතිගන්න නෑ කියන එක අපලායිීති පලා යන්නේ නෑ පිත්නී මේවා පිළිබඳව මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ පිළිබඳව අපි මේ විදිහට දේශනාවක් සිද්ධ කරන්නට කල්පනා කරේ මේ ගුණ හයක් පිළිබඳව භාගතුන් වහන්සේ පිළිබඳව ඇතිවන ශ්‍රද්ධාව උන්වහන්සේ පිළිබඳව ඇතිවන යහපත උන්වහන්සේ සරණයන්ටත් උන්වහන්සේට අපි විසින් සිද්ධ කරන ආමිස ප්‍රතිපත්ති පූජාවන් ඉතාමත්ම ඥාන ශ්‍රම්පයුක්තව සෝමනස්ස සහගතව සිද්ධ කරන්ටත් භාගතුන් වහන්සේ පිළිබඳව දැනගෙන ඉන්න එක ඉතාමත් ඇදගත්තිෙනවා. මොකද බුදු කෙනෙක් පිළිබඳව දන්නේ නැති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැටහීමක් නැති කෙනකට භාගතුන්හන්සේ සරණයන්ට බෑ නිසි ආකාරීන් එමොකද දැන් අපි දකිනවා ද භාග්‍යතුන් වහන්සේව ඉතාමත්ම හොඳට දැනගත් හඳුනගත් කෙනත්ඒවගේම තමයි උන්වහන්සේ පිළිබඳව ටිකක් දැනගත්ත කෙනත් උන්වහන්සේගේ ගුණයන් පිළිබඳව දන්නේ නැති අයත් හැසිරෙන විදිහ ව බුදු හාමුදුරුවෝ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති. උන්වහන්සේ හඳුනන්න්‍යවත් නැති. ඒ උන්වහන්සේ ශාස්තෘවරයෙක් කියලවත් දන්නේ නැති මිනිස්සු ලෝක ඉන්නවා. ඕන තරන් ඉන්නවා. එහෙමට උන්වහන්සේගේ ඡායාරූපයක් හෝ ප්‍රතිමාවක් හෝ ලැබනොත් එහෙම ඒ කෙනා කරන දේ තමයි ඒ විසිතුරු බාණ්ඩයක් විදිහට එමනත් තමන්ගේ නිවස ආයතනය කාර්යයාලය හැඩකරන ගෙවත්ත හැඩ කරන විශ්තුරු බාණ්ඩයක් ඉදිහට තබාගෙන තියෙන අවස්ථාවල් අපි දැකල තියනවා. එමවස්ථාවන් තිබෙනවා යාහිතන මේ බුද්ධ රූපය බුද්ධ ප්‍රතිමාව කියන එක මේ බිත්්ති සැරසිල්ලා. එමනත්න් ගෙදර හැඩ කරන විසතුර බාණ්ඩයක්. එ දන්න නැතිෙන හහිම තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණයක්න් පිළිබඳව හඳනගත්ත නැති කෙනා එකට සලකන්. ටිකක් දන්න කෙනා ඒ කෙනගේ හැසිරීම සාමාන්‍ය විදිහට නමස්කාර කරමින් වන්දනා කරමින් ඒ කටයුතු සිදධ කරනවා. හැබැයි හොඳටම දන්න කෙනා භාගතන් වහන්සේගේ ගුණයක්න් පිළිබඳව උන්වහන්සේගේ තින් අවබෝධයයක් පිළිබඳව තෙසත්වය ඥානආදී ඥානයන් පිළිබඳව නවාරහදී බුදුගුණයක්න් පිළිබඳව සට්ඩසාධාරණ ඥාන පිළිබඳව ඉතාමත්ම හොඳට දන්න කෙනා. උන්වහන්සේ තරම් වැදගත් උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ අග්‍රවෙච්ච තවත් සාාස්තෘෝ කෙනෙක් මෙ ලෝකෙ නැහැ කියලා දන්න කෙනා බුදුරජාණන් වහන්සේට වැද නමස්කාර කරන විදි හරි වෙනස්. එක වෙනම විදිහට තමයි පේන්නේ. එක වෙනම විදිහට තමයි සිද්ධ කරන්නේ වෙන ප්‍රතිපදාවක් දිහ සිද්ධරන බොම ගෞරවාන්න්නිත සිද්ධද කරනවා යාගේ බුද්ධ පූජාව තැබීම. යාගේ සිල් ආරක්ෂාකිරීම බුදු හාමුදුරුවන්ට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරන්නට යාගේ භාවනා කරන විදිහ යා කතා කරන දේවල් මෙ හරි වෙනස්සෙනවා බුදු හාමුදුරුව හඳුන ගත්ත කෙනාගේ. ඉතින් ඒනිසා අදද දවස්සේ අපි කාරණා හය තුලින් අපේ භාග්ගතුන් වහන්සේගේ ගුණයන් කිහිපයක් ඉතාමත්ම සුළු අබ පියල්ලක් තරම් බොහෝම පුංචි ප්‍රමාණයක්. අපි කතා කරමු කතා කරලා ඒ තුළින් අපේ සිතේ තිබෙන ශ්‍රද්ධාව වැඩි දියුණුුවේවා. ඒවගේ මුතමයි ශ්‍රද්ධාව නැති කෙනෙක් භාගතුන් වහන්සේගේ මේ ගුණයක්න් පිළිබඳව ශ්‍රවණය කරනවා නං ඒකෙනගේ ශ්‍රද්ධාව ඇතිවේවා අපේ සිත සද්ධාව තිවුණුුවේවා ඒ තුළින් ධර්මාවබෝධය පිණිස ගමන් කරන්නට බුදු මගේ හැසිරෙන්නට මේ ධර්මානු ශාසනාව හේතුවාසන වේවාකන ප්‍රාර්ථනාවෙන් අපි බනාහමු. පිඟතුන සඳහන් කලා මෙ තතාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුවෙච්ච, පලවෙනි ගුණේ තමයි වීත රාග කියන ගුණය, වීත රාගෝ කියන ගුණය. පිඟතුන ක පුුදුන් සත්්‍යයන්ගේ ස්වභාවේ තමයි පුහුදුන් පුද්ගලයන්ගේ ස්භාවේ තමයි කාම වස්තුූන් පිළිබඳව, ඇස කන නාසේදිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්තුලින් තමන්ට ප්‍රියයයි හසුවන වින්දනයක් ලබන්්ඩ පුළුවන් සුකවේදනාවක් තිබෙන දේවල් පිළිබඳව, ඉතාමත්ම ඇලීමෙන් කටයුතු කරලා එතුළින් තන්හා එකතු කරගෙන සංසාර චක්‍රය බවගමන දිගු කරගන්නවා. එතකොට කාමතන්හා බවතන්නා විභවතන්නාකින තන්හාාවන් දෙවුණු කරගන්ට ඒවගේම තමයි කාම වස්තුූන් නිසා සටන්වදින්ට. ඒවට ඇලි ගැලී කටයුතු කරන්න. පුහුදු සත්්‍යයා නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒක ධර්මය අවබෝධ කරගත්තේ නැති මාර්ගඵලවලට පත්වෙලා අරහත් අත්වයට පත්වෙලා ධර්මය අවබෝධ කරගත් එනැති පුහුදුන් සත්්‍යයාගේ තියෙන සාමාන්‍ය වභාවේ. හැබැයි ලෝකයේ පළමු රහතන් වහන්සේ විදිහට අපේ භාග්‍යතුන් වහන්සේ, මේ රාගය පහකරල දාල රාගයේ විනාස කරල දාලා සංසාරය නැමති ගයහදන වඩුව කැනිමඩල ගය සියල්ලම සුන්නු විසුණු කරලා දාපු නිසා ගයා හිසේදි පිිතුනි අපේ භාග්‍යතුන් වහන්සේ විතරාගයි. උහසගේ සිතේ කවම දාකවත් කිසිම කාම වස්තුවක් ගැන ඇහිං දකින කනිින් ඇහෙන නාසේට දැනෙන ඒවගේ මොත්තමයි දිවට දැනෙන සරීරයට දැනෙන මේ කිසිම දෙයක් පිළිබඳව හැගෙන දැනෙන දේවල් පිළිබඳව කිසිම වෙලාමකති මගේ බුදුරජාණන් වහන්සේගේ සිතේ. රාගික සිතුවිල්ලක් ඇල්ලීීමකන් පිළිබඳව දැඩි කැමැත්තක් ඇතිවෙන්නම නෑ ඒක ලෝතුරා බුදු හාමුදුරුවන්ගේ තිබෙන ඉතාමත්ම උසස්කුණයක්. ඒක හොඳටම අපට පැහැදිල්ලි වෙනදේ තමයි පිවතුන පැහැදිල්ලි වෙන තැනක් ඔය මාගන්ධයාගේ කතාපුවත තුළ. මාගන්දිය බමුණා ගිනිපුදන්ට යනකොට දකිනවා බුදුරජාණන් වහන්සේ ගහක්මුල වැඩඉන්න.ඇතවට මාගන්දිය බමුණ මේක දැක්කට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන ශ්‍රීදේහයේ ලක්සණ උන්වහන්සේගේ තියෙන පියකරු භාවය උන්වහන්සේ සතුවෙච්ච බොහෝම ලස්සන ස්භාවය බුදු සිරුර දැකලා මාගන්දයේ බමුණට හිතෙනවා තමන්ගේ දියණයට බුදුරජාණන් වහන්සේව විහා කරලා දෙෙන්ට මංගල යෝජනාවක් කරන්න මොකද මේ මාගන්ධදය බමුණක දියනී හරි ලස්සන කෙනෙක් ලස්සන කෙනෙක්ක එච්ච හිද යායටට නිරන්තරයෙන්ම හැම වෙලාවෙම සෑම මොහොතෙම රජවරු සිටුවරු මැති ඇමතිවරු එවගේම ධනයෙන් උසස් අය නිතරම මංගල යෝජනා අරගෙන විලා තියෙනවා විහා කරලා දෙන්ට හැබැයි එ සෑම යෝජනාවක්ම එ සෑම ඉල්ලීමක්ම මේ මාගන්දිය බමුණගේ දියණිය විසින් සහ මාගන්දිය බමුණ බැමිණිය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒ තරං රූපයගෙන ආඩම්බරයක් තිබ්බ මාන්‍යයක් තිබ්බ කෙනෙක් එසා මේ දුවගේ මාන්‍ය හින්ද දෙමාපියන්ටත් ඒ මාන්‍යයක් පිදිහයට පිහිටලා මේ දුවගේ ලස්සන හින්දා මේ කීර්තිරාවේ තියාගෙන අපිට ඉන්න බොහෝම ලස්සන දුවක් එයා විහාකරගණ්ඩ තරම් හැකියාව ලැබෙන කෙනෙක් කොහෙවත්ම නෑ කියන කල්පනාව ඔහත්ම දකිින්ට නෑ කියන කල්පනාව මාගන්දියය බමුණට තිබුණා ඒට පස්ස මාගන්දිය බැමිණට තිබුණා මේක මහ මාන්‍යයක් මාන්‍ය සහකත අදහසක් මෙන්න මේකත් තියාගෙන මාගන්දිය බමනා ගෙදෙට්ට ගියාට පස්සේ නිවසට ගියාට පස්සේ දියණියට සඳහන් කළ ඔයාට ගැලපෙන කෙනෙක් ඔයාට උච්චිතම කෙනඒවගේ ඔයාට විහාකරගන්ට සුදුසුම කෙන ඇවිල්ල ඉන්නවා කුරුරටට එනිසා ඔයා ලැස්තිවෙන්ට දකින්ට යන්ට ඒ උතුම් ශරීරයක් තිබෙන මහාපුරුස ලක්ෂණ තිබෙන උත්තුංග දෙේධාරී පුරුෂයාව දකින්දන්ඩවා ලැස්තිෙන්ට එතකොට මේ මාගන්ධය බමුණගේ දියනිය මාගන්දිය බමුණගේ බැමිණිය මේ කට්ටි එකතු වෙලා දියනිය හැඩ කරගෙන පිරිසකුත් එකතු කරගෙන බදු හමුදුරුවෝදකින්ට. ඉති බුදුරජාණන් වහන්සේට කියලාව බමුණ මේේ ඔහොම වැඩයින්ට මම දියනී එක්කං එන්නම් ඔයා තමා සුදුසුම කෙනා අපේ දියනිය විහාකරගන්ට එහෙම කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ගයාට පස්සේ භාගතන් වහන්සේ එතැ ටිකක් එහාට වෙලා වැඩයින්නවා තමන් වහන්සේගේ පා සටහන් එකටටිට දැකගන්ට පුළුවන් විදිහට ඒ සටහන් තබල සටහනින් වැඩම කරලා උනාසිටිකක් එහට වෙලා වැඩන්නවා. මෙන්න මේ වැඩයින්න වෙලාවෙ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා බමුණ බුදුහාමුදුරුවනේ එමනත්තං උත්තුංග දේදාහරී පුරුෂය ඔබට මේ මගේ දියනිය දැන් විහාකරගන්ට යෝෂනා කලා සුදුසුම වෙලා. මෙයා විහාකරගන්ට තරන් මේ ලෝකෙ කිසිම කෙනෙක් සමත්වෙෙන්නේ නෑ ම බොෝ දෙනෙක්කාව ඒකට්ටිය පිටත් කරල ඇරිය එකටියේ ධනය පෙන්නවා මට ඇවිල්ලා ඒ අය විවිධ විිවිධ ශිල්පකරම මට පෙන්නවා එවගේම පඩුරු එව්වා මේ මොනව එව්වත් මට කැමැත්තක් ඇතිවුුණේ නෑ අපේ දියනියත් කැමති වුණේ නෑ කිසිම කෙනෙකුත් එක්ක බිහාාවෙන්ඩ. හැබැයි මං මේ වෙලාවෙ හිතනවා මෙවෙලාවෙ කල්පනා කරනවා මෙවෙලා අපේක්ෂා කරනවා ඔබට පුළුවන් වේවිය. බොහන්සේට පුළුවන් වේවිී බවත් ගෞතමයන් වහන්සේට පුළුවන් වේවිී මගේ දිව හාකරගන්ට. එවෙලායි බුදු හාමුදුරුවෝ දේශනා කරනවා හරි ලස්සන ගාථාව. හරි වටනවා භාගතන් වහන්සේගේ වීත රාගී බව ඉතාමත්ම හොඳට පෙන්නන තැනක් මෙතන උනහන්සේ පෙන්නවා දිස්්වාන තන්හන් අරතිං රගංච නාහෝසී චන්දෝ අපිමේතු නස්මින්. බමන එමෙන්ට් පස්සේ බැමිණිය මට බෝධි මූලේ ඉන්නකොට පස්සෙන සතියේදී. තන්හා රති රගා කියන මාර් දූුවරු තුන්දනා ඇවිල්ලා බාලවයස් ලදරියන් විදිහට තරුණවයසේ ලදරියන් විදිහට මැදිවයේ ලදරියන් විදිහට මහලුවියේ ලදරියන් විදිහට මේ නොයෙක් ආකාර වයස්කාණ්ඩවලින් පෙනී හිටමින් මාරයාගේ දියනියන් තිදෙන නොෙක් විදිහේ වයස්කාණ්ඩවලින් පෙනේ හිටමින් මගේ සිත රාගේයට නම්මවා ගණ්ඩ මාව වසගයට ගණ්ඩ උත්සාහ කරා බෝධිමූලේ බුදු බව ලබාගත්තට පස්සේ ඒවෙලාවේ පරාජයේවෙලා යනව බෝධිමූලේ බුදු බව ලබාගන්න කොට මාරයා නිසා පස්සනි සතිය වෙනකොට මේ මාර්යාගේ කණගාටුව දෙකපු තන්හා රති රගා කියන දුවරුතුන් දෙන ඇැවිල්ලා බුදුහාමුදුරුවන්ට තමන්ව රාගයෙන් නම්වාගන්ට. තමන් රාගෙන් උසපත් කරවන්නට උත්සහදරනවා හැබැයි ඒ වෙලාවෙත් මගේ සිත සිත තුළ මයිතුන ධරමයේ පිළිබඳව කාමස්වාදය විඳීම පිළිබඳව චන්දයක්වත් කැමැත්තක්වත් ඇතිවනයි ඇතිවුණේ නෑ. එ හැගීමක්කත්මට පහල වුණේ නෑ. එහෙම තියෙද්දී බමුණ මාගන්දිය කිමේ විදංමුත්ත කරීස පුන්නන් පාදාපිතං සම්පසිතුන්න ච්චරේ. එහෙම තියෙද්ද මේ මළමූත්‍ර පිරුණු කලයක් වගේ මළම්‍ර වු මළමූත්‍ර තවරාගත්ත සරීරයේ පුරාම මළම්‍ර පිරුණු මේ ඔබේ දියණියගේ ශරීරය වගේ යටිපතුළෙන්ගත් ඉස්පරස කරන්ට මං කැමදිනැකිව. මේක පුද්දුආකාර විදිහට දියණියට දැනිච්ච ප්‍රකාසයක්. මොකද එයා හරම උන්වත්තක වෙලා හිටියේ උමතු වෙලා හිටියේ රූප මදේ නිසා මම තරං රූපවතියක් මම තරං රූපවන්තියක් හැමා තර පංච කල්්‍යානයෙන් පිරිච්ච කෙනෙක් මේ කොහෙවත්ම නෑ කියන මතේ හිටපු මේ මතෙන් උන්මාදයට පත්තච්චි කෙනාට මහ හෙනසරයක් ගෙහුව වගේ මේ ප්‍රකාශේ බුදු හාමුදුරුවන් ග දැනුනා උහන්සේ සඳහන් කරණ යටිපතුළෙන් අත් ඉස්පරස කරන්නට මම කැමති නෑමේ අසූචි කලයක්කගේ සරීරයේ කියලා. පංගතුන භාග්‍යතුන් වහන්සේගේ ඒ එඩිතර ප්‍රකාශට හේතුව උන්වහන්සේ වීත රාගී බව. ගේ පහකරපු කෙනෙකොට විතරයි පුළුවන් එවැනි ඇස කණ නාසේ දිවසරීරයට පහස දැනෙන ඒවා මුසපත් කරවන ඒවා වෙව්ලවන ඒවා පිළිබඳව පුදුමාකාර ඇල්මක් ඇතිකරවන ඒවාත් එක්ක පුදුමාකාර ඇල්මක් ඇතිකරවන මේ කාම රූපයක් දැක්කට පස්සේ මෙ අසූචි කලයක් වගේ දෙයක් දැක්කට පස්සේ මෙහි තිබෙන පටවී ආපෝතයජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ එකතුව දකිින්ද පුළුවන් බුදු කෙනෙක්ට විතරයි ඉතාමත්ම ගැඹුරින්. ඉතාමත්ම ගැඹරින්. උන්වහන්සේගේ ප්‍රකාසය නිසාම මාගන්ධයා භාගතුන් වහන්සේ එක් වරමැදැගත්ත බවකොත් මේ ධර්ම සාහිත්‍යය තුළ තියෙනවා. කෙසේ නමුත් මේ වීතරාගීව භාගතුන් වහන්සේ කටයුතු කරා විතරක් නෙවෙයි මහා සහිහනාද සූත්‍රය වැනි සූත්‍රවලත් තව බොෝ සූත්‍රවලත් පේනවා බුදුරජාණන් වහන්සේට පුළුවන් අනිත් අයගේ රාග සිතුවිලි දකිින්ද. විරාග සිතුවිලි දකිින්ට වඋනාන්ස සඳහන් කරනවා සරාගංවන් සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීත රාගංවා චිත්තං වීත රාග චිත්තන්ති පජානාති සරාගංවා චිත්තං, සරාගං චිත්තන්ති පජානාති, වීතරාගංවා චිත්තන්, වීතරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිතක් රාගෙන් පෙළුනුසිතක්, රාගයෙන් මුසපත් එච්ච වෙනත් කෙනෙකුගේ සිතක් ඒ රාග නිශ්‍රිත එකක් කියෙර තේරුම් ගන්ඩ බුදු හාමුදුරුවන්ට පුළුවන් හයට නඳද කුමාරයාගේ සිත තේරුම් ගත්ත වගේ. ඉට අදාළ වෙන කමටහන බදුහාදුරුවන්ටදෙන්ඩ පුළුවන්. ගේ තතුම ම්කිසි කනෙක් ීත රාගී වෙලා ඉන්නවානම්. විරාගෙන් අතර ටකතු වෙලා ඉන්නවානම්. විරාගේ සිතුවිලි තියන කෙනෙක් නං භාග්‍යතුන් වහන්සේට පුළුවන්කමත් තියෙනවා ඒ විරාගේ සිතුවෙලි තියන කෙනා පිළිබඳව හඳුනගණ්ඩ ඒනිසා අපේ බුදුරජාණන් වහන්සේ වීත රාගී වනසේක කියලා අපිට නමස්කාර කරන්න පොළුවන් උන්වහන්සේගේ ගුණේට. ඉට පස්සේ භාගතුන් වහන්සේගේ ඊළඟ අපි මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරණ කරන ගුණේ තමයි වීත දෝසෝ කියන ගුණේ විීත දෝසෝ කියල කියන්නේ භාග්‍යතුන් වහන්සේ සහ මුලින්ම දේශය නැති කරයි කියන එක දේශය පහකරයි කියන එක දේශය විනාස කරලා දැම්මයි කියන එක. පිඟතුන දේශය කියන මනෝ භහාවය රාගක සිතවිල්ල වගේම තමයි ලෝකේ ඉන්න බොහෝ දෙනෙකුට මේ ලෝකේ ඉන්න වීත දෝසෝ කියන තැනට පත්වෙච්චේ නැති හැම දෙනාටම තියෙන මනෝභාවයක් මොකද රාගේ තියෙන කෙනාට නිතතින්ම දේශය ඇති වෙනවා මොකද තමන් සතු තමන් ක්‍රිය කරන තමන් කැමතිවෙච්ච වස්තුූ කාම වස්තු තමන්ට ඕන විදිහට පවතින්නේ නැත්තන් නිතරම දේශයේ වැඩෙන. බයින් ඉන්නන්නේ බයින් ඉන්න කෙනාට නිතරම තියෙනවා දේශේ. මොකද තමන්ගේ කාමවස්තුවන් තමන්ට අහිමි වෙලා යැයි. ඒවගේම තමන් බලාපොරොත්තු වෙන දවල් තමන්ට නැතිවෙයි. තමන් බලාපොරොත්තු වෙලා ලංකරගත්ත දේවල් තමන්ට අහිමිවෙලා යැයි. එනිසා ලංකරගන්ට උත්සාහ කරන කෙනාට දේශය තියෙනවා. ලංකරගත්ත දේවල් රැකගණ්ඩ උත්සාහ කරන කෙනාට දේශය තියෙනවා. හැබැයි? භාග්‍යතුන් වහන්සේගේ ගුණේ තමයි උන්වහන්සේට එම දේශයක් ඇතිවෙන්ට හේතුවක් නෑ. මොකද බුදු කෙනෙකුට ලංකරගණට දේකුත් නෑ නැතිවට දයකුත් නෑ. එකතමයි බුදු හාමුදුරන්ග තියන සභාවේ. උන්වහන්සේට එකතු කරගණට දේකුත් නෑ නැතිවෙලා යැයි කියලා එහෙම අපේක්ෂා කරන දේකුත් නෑ. පැහැරගන්ට දෙයක් නෑ උන්න්නවහන්සේගින්. උන්හන්සේ ළඟ කාටවත් නැතිකරවලදාන්නට පුොළුවන් දේවල් උන්වහන්සේ ගෙන උහසේගේ ගුණයට යම් කිසිගෙනෙුට අභියෝග කරන්න බෑ. එනිසා භාගගතු න්වහන්සේට තිබුණු උතාමත්ම උසස් ගුණයක්. වීත දෝසෝ කියන ගුණය. වීත දෝසී බව දේශයෙන් විරහිත වෙච්ච බව. එතකොටඒ උන්වහන්සේ සංසාරික සසර මඟ පුරුදු කරපු එකක් තමයි මේ. දේශයේ බැහැර කරලා ක්ෂාන්තිවාදය ඉවසීම ප්‍රගුණ කරන එක බුදු හාමුදුරුව පුද්දු මාකාර විදිහයට සංසාර පුරුදු කල්ලා තියෙනවා. එක උදාහරණයක් තමයි ක්ෂාන්තිවාදී ජාතකය ක්ෂාන්තිවාදී ජාතකයේදී ක්ෂාන්තිවාදී තාපසයා වෙලා භාවනා කරනකොට ඒ රටේ රජතුමා විදිහට කටයුතු කරපු කලාබු රජ්ජරුවන්ගේ බිරින්දෑවරු ඇවිල්ලම මේ තාපසතුමාගින් බණහනෝ. බණහනකොට මේක දැකපු මේක ඇහැට ගැටිච්ච කලාබු රජතුමා තමන්ගේ බිරින්දෑවරුන් පිළිබඳවතියන රතියහින්දා. එවගේමු තමයි රාගේයේ නිසා පුද්දුම විදිහේ දේශයක් ඇතිවෙලා ගිහිල්ල තාපසතුමාගින් එහුවා මට බණ කියන මගේ බිරින්දෑවරුන්ට අන්තක්පුොර ස්ත්‍රීන්ට බණ කියන ඔබ මොනවාදීදද. ඉටි පස්ස කිව්වා මමක් ක්ෂාන්තිවාදී. ක්ෂාන්තිවාදී කියන එක තේරුම්ගන්ට බැරිවෙච්ච ඒ තරම් නුවනක් තිබ්බෙ නැති මේ රජතුමා කලාබපු රජතුමා මොකක්ද සිද්ධ කරන්න ෂාන්තිය තියෙන්නේ කොහෙද කියලා බලන්ට ඕන කියලා. ඒක හොයාගන්ට ඕන කියලා, කොතනද තිෙන්ට ඕන කියලා ගවේශනය කරන්නට ඕන කියලා. මේ බෝසතාණන් වහන්සේගේ අතපය නාසය මේ සෑම ඉන්දරියක්ම හැරද වහන්සේ දක්වා හැම්ම තැනම කඩුවකින් කපනවා. මෙ වෙන්කරනවා ශරීරෙන් අන්තිවන මස්කොටයක් විදිහට මහා ලේගංගාවක වැටිලා අපේ බෝධි සත්වයන් වහන්සේ ශාන්තිවාදේ ඉවසීම ප්‍රගුණ කරනවා. හැබැයි ඒ මේ විදිහට ඇස කනනාසය මෙ දිව සරීරයේම පලුපළු වෙන්ට තීරු තීරුුවෙන්ට කපල දැම්මත් මේ සරීරයේ අංග වෙන්කරලා දැම්මත් ඇස කන වෙනවෙනම ගත්තත් ඒ වෙලාවේ මේ අපේ බෝධිසත්්‍යයන් වහන්සේ ප්‍රකාශයක් කරුණ මේ ජාතකය තුලදී තමන්ග හිතේ කිසිම වෙලාවකදී කලාබු රජතුමා පිළිබඳුව දේශයක් කටගත්ත නෑ කියලා. මෛත්‍රී සහගතව මයි කටිගතු කරේ කියලා. ඒ කිසිම වෙලාවකදී සිත තුළ බලවත්වෙච්ච ක්‍රෝධයක් ඇතිවුනේනෑ. පලිගන්ට හිතාගත්තෙ නෑ. මේ කරපු වැඩේට මම කොයිවෙලේක හරි ලබනාත්මහරි මතු භවයක හරි පලිගන්නවා කියෙන් අදහස ඇතිවනේ නැහැයි කියලා. එ ජාතක කතාව තුළ තියනවක් ශාන්තිවාදී ජාතකය තුොළ. ඒ පුරුදු කරපු දේ. ඒ පුරුදු කරපු දේ නිසා තමයි දේවදත්ත හාමුදුරුුවෝ භාග්‍යතුන් වහන්සේට සිද්ධකරපු විවිධ හිරිහැර පීඩා කරදර විවිධ චෝදනා. ඒවගේමතමයි විවිධාකාරයේ නොයක බාධක. මේ මොන්න දේවල් සිද්ධ කරත් භාග්‍යතුන් වහන්සේ කිසිීම තැනකදී දේවදත්ත හාමුදුරුව පිළිබඳුව තරහක් ඇති කරගත්තා කියලා ධර්ම සාහිත්‍යය හඳ වෙන්නේ නෑන. නිරන්තරෙන්න්න හතුරලා තියෙන්නේ දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව අපේ බුදු හාමුදුරුවෝ කරුණාව මෛත්‍රය ඉවසීම ක්ෂාන්තිය සාන්ත බව සෞම්මය ගුණය. එතකොට දේවදත්ත හාමුදුරුවෝ කීක් දේවල් භාගතුන් වහන්සේට සිද්ධකරා ද සාමාන්‍ය මනුස්සෙකුට නං දේශය ඇතිවෙලා දේශය නිසා ගැටුම් ඇතිවෙලා ඒ ගැටුම බවයින් බවට යන වෛරයක්ක් වට පරිවර්තනය කරගන්නඩ තිබුණා. එකක් තමයි දවදත්ත හාමුදුරුව නාලාගිරි අස්තිරාජයාට රා පොවල භාගතුන් වහන්සේ නසන්නට කියලා උන්වහන්සේන මඟට එවනවා. මේක කොච්චර සාමාන්‍ය මනුස්සේකුට කරාන්න ලොකු නින්දහාවක් ෙදරඉන්න බල්ලිහළ දැම්මනං අපි ඉස්සරහට අපි එන පාරට අපිට කොයි තරන් තරහක් ඇතිවවෙයිද මේ බල්ලෙක් විහළදාලා මම එන්න පාරට ඒ හොඳ වැඩද කියලා අපි කොච්චර ගැටුම් ඇතිකරගටේද ඒ එක සාමාන්‍ය මිනිසුන්ගේ හැටිය. ඒකන සාමහ්‍ය මිනිසුන්කෙන් බුදු කෙනෙක් විශේෂ වෙන්නේ. එක අන්න ශස්තරෝ කෙනෙකොටත් නැති විශේෂ දෙයක් මොකද කිසිම තැනකදී භාගතුන් වහන්සේ මේ කරුණු වලද දේශ ඇතිකරගෙන නෑ.ඒට පස්සේ දුනවායෝ. දුවලින් විදිින්ට කියලා සකස් කරලය වනවා මේ දේවදත් හමුදුරුවූ කරපු වැඩ. ඉට පස්ස ගල් පිරලනෝ. ඒත් කිසිම තරහක් කිසි මාකාරය දේශයක් ඇතිවුණනේ නෑනනි භාගතුන් වහන්සේට ඉට පස්ස සංගබේදය සිද්ධ කරනවා. ඉට පස්සේ භාගතුන් වහන්සේට විරුද්ධෝ විවිධ ප්‍රකාශ කරනවා වරයන් පහක් ඉල්ලලා ඒ පහ ඔස්සේ භාගතුන් වහන්සේ දොසිල්වත්්‍යය භාගතුන් වහන්සේ සිල් ආරක්ෂ කරණ කෙනෙක් නෙවේ තමන් හමනක් සිල්ලාරක්ෂා කරන බව ජනතාවට හඟවන්ට උත්සාහ කරනවා. ඒ ගැන ගුත්තිල කාව්‍ය බොහොම ලස්සනට හම්බ වෙනවාම දේවදත්ත හාමුරුව සිද්ධ කරපු විපර්්‍යයාස පිළිබඳව බදුහාහමුදුරුවන්ට විරුද්ධව කරපු වැඩගැන. මොනවද. තෙවලා බන ඉගෙන තිලෝගුර රජුගෙන. උගතිමි මම මගෙන කුමන ගුරු දැයි කියයි මුනිදුන. භාකතුන් වහන්සේගෙන් ධර්ම මුල්කාලේ දේවදත්ත හාමුරුව ඉතාමත්ම හොඳ දිිගෙනගන්න. උනාහන්සේට ලෞ්‍ය දෙදාන පවතිබකිෙනවානි. එතකොට මේ හොඳට ඉගෙනගෙන ධර්මය දැනගෙන ධර්මය හධර්මින් ධර්මය පුරුදු කරමින් කටයුතු කරලා තමන් තනිවම අවබෝධ කරගත්තයි කියලා තමන් තනිවම ඒවා ප්‍රතික්ෂ කරගත්තයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුුණු දේවල් ලෝකයට ප්‍රකාශ කරන්නට යනවා ධර්මය දේශනා කරනවා. බුදුහාමුදුරුව ඔය විනේ පිට එකේ මහා හුරු පස් දෙනෙක් දේශනා කරන තැන. එක හොරෙක් විදිහට පෙන්න්නනනේ බුදු හාමුදුරුවන්ගේ දේශනාව තමන්ගේ දේශනාව විදිහට යම් කිසි භික්‍ෂුවක් භික්ෂුණක් උපාසකේ උපාසිකාවක් මේ ලෝකෙ දේශනා කරයි නං ඒ මහා හොරකමක් මෙ ශාසනීඉන්න මහා හොරෙක් කියල කියනවා එහෙම කෙනා. ඉතින් මේ මහා හොරකමක්. බුදුහාමුදුරුවන්ගේ දේශනාවම තමන් අවබෝධ කරගත්තා තමන් දැනගත්තා තමන්ගේ නුවනට වැටහුනා මේ මම දැනගත්ත එකක් මං භාවනා කරද්දිී මට හිතිච්ච එකක්. එහෙම කියලා ඔ නූතනයත් ඉන්න ඇතැම් අය සඳහන් කරනවා වගේ තමන්ගේ මතයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ බුද්ධ මතය. දේශනා කරත් භාග්‍යතුන් වහන්සේට කිසිම දේශයක් ඇතුවනේ නැහැ කියලනි කියන්නේ වීත දෝසෝ ගුණේ තිබෙන වීත දෝසී කියන ගුණේ තිබෙන වැදගත්කම ඒකනෙ දැන් අද අපේ මිනිස්සු දිහා බලපුහාම සාමාන්‍ය පුහුදුන් අය දිහා බලපුහාම තමන් ලියපු පොතකින් යම් කිසි කෙනෙක් නම සඳහන් කරන්නේ නැතිව පිටුවක් හරි උපොටාගත්තොත් එහෙම හ ඇරි සඳහන් කරොත් එහෙම කොයි තරම් විදිහේ දේශයක් හිතතුළ ඇතිවෙයිද ප්‍රකාශ කරනවා නඩු මඟට යනවා බුද්ධිමේ දේපොල කියලා කියනවා. කොයි තරම් දේවල් සිද්ධ කරනවාද. හැබැයි බුදුහාමුදුරුවෝ වැඩයින්නකොටම. උන්වහන්සේගේ දේශනාව උන්වහන්සේ වාස ප්‍රදේශයම, තමන්ගේ අවබෝධයක් එදිහෙට දේශනා කරන දේවදත්ත හාමුදුරුවන්ට දැක්වූ කරුණාව බුදු හාමුදුරුවන්ටම ආවේනික වෙච්ච එකක්නේ. ඒකැන අපි බුදු හාමුදුරුවන්ට මේ තරං නමස්කාර කරන්නේ. මේ තරං උන්හන්සේගේ ගුණය උත්කරස්සයට නංවන්ට උත්සාහ කරන්නේ. ඒකැන අපි බුදුන් සරණ යන්නේ. එනිසා එක බුදු හාමුදුරුවන්ගේ තිබනු විශේෂතාවයක්. එහගේ තමයි තව. මේ දේවදත්ත හාමුදුරුව කරපු දෙයක් ගුත්තලිය ගුත්තිල කාවිය තුළ හම්බ වෙනවා. පෙර වයිරෙං් බැඳී විඳිනට බුදුන් මගති දුනුවා යන් යෙදී. අහෝ දහමක් සිතේ නොයිදී. අර මුලින් සඳහන් කරපු කලින් සඳහන් කරපු කාරණය. බුදු හාමුදුරුවොත් එක්ක සේරිවානිත ජාතතිකේ ඉඳල ආපු වෛරය. ඒ වෛරයේ තවත් කඩීමක් ඉදිහට දුනුවායෝ යවලා. දුන්නෙන් විදල භාගගතුන් වහන්සේගේ ශ්‍රීදේහය සිරුරු කරලා විනාස කරලා දාන්නයි කියලා යෝජනා කරපු තැනක් තමයි මේ හම්බවෙන්නේ. දුනුවායන් යෙදී හෝ දහමක් සිතේ නොයදී. දුනුවායන් යුදලා මෙ කාරුනික වෙච්ච මෙත් සිතින් වසන. එවගේම තමයි ලෝකේටම කරුණාව පතුරන භාගතුන්හන්සේ විනාස කරන්න කියලා දුනුවාය යව්වත්. ලෝතුරා බුදු හාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවෝ ගැනවත් දුනුවායු ගැනවත් දේශයක් ඇතිකරගැෙන ගැටෙන්දගියන. ඊට පස්සේ තවකාරණයක් සඳහන් කරනවා මේ භාගතුන් වහන්සේගේී දෝෂ ගුණය පිළිබඳව. යනලෙස නොහැකිලි අවාපුරයට නියලි කරනෙවු මගහෙලි බුදුන් මුදුනට ගලක් පෙරලී. භාගතුන් වහන්සේට ගිජකූට පරවතය උන්හන්සේ. වාඩ වැඩම කරනකොට සක්මං කරනකොට පහලින් උඩාට ගිහිල්ල දෙවදත්ත හාමුදුරුවෝ මහා ගලක්්‍යවනවානේ බුදු හාමුදුරුවන්ගේ හිසමතට බලන්ට අපේ හිසමතට එහම ගලක් පෙරලපු මනුස්සයෙක් පිළිබඳව අපිට කොයි තරන් දේශයක් ඇතිවෙන්ට පුළුවන්ද. එහෙම දේශ සහත සිතුවෙල්ල කොයි තරන් වෛරකට පරිවර්තනය කරන්න පුුවන්ද. හැබැයි භාගතුන් වහන්සේ උන්වහන්සේ මේ විදිහට තමන්ට ගල්පෙරළුවත්. දුනුවායෝ ලවා තමන්ව ගාතනය කරලා දාණ්ඩ කියලා එව්ත් අල්ලස් දුන්නත්. ඇත්තු ලවා පාගවන්ට භාගතුන් වහන්සේ එව්වත්. භාගතුන් වහන්සේගේ උදාාරතර ගුණේ තමයි දේශයෙන් විරහිතවීම එනිසා දේශයෙන් විරහිත වනාා විතරක් නොවයි. භාගතුන් වහන්සේට පුළුවන්කමක් ලැබුණා මේ ලෝකය යම්කිසි. කෙනෙකුට ේශේ තියෙනවනං සදෝසංවා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. කටහරි දේශයක් තියෙනවනං ඒ කෙනාගේ හිතේ දේශය බහුලයි කියලා තේරුන් ගන්ඩ භාගතුන් වහන්සේට පුළුව අඟුුණ. ඉට පස තමයි යම්කිසි කෙනෙකුගේ හිතේ වීත දෝසංවා චිත්තං ීත දෝසං චිත්්තන්ති පජානාති. දේශයේ පහකරපු කෙනෙක් මේ ෝකයේ කොහේ හෝ ඉන්නවනං ඒ කෙනා දේශයේ පහකරපු කෙනෙක් ීත දෝෂී කෙනෙක් කියල බුදු හාමුදුරුවන්ට දකිින්ද පුළුවන් ගුුණා එක භාග්‍යතුන් වහන්සේගේ තිබුණු විශේෂ ලක්ෂණයක් ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ අපි නමස්කාර කරන්න. එට පස්සේ වීත මෝ හෝ තුන්ගනි ගුණය අපි මේ ධර්ම දේශනාවේ සාකච්ඡා කරන. වීත මෝහ කියල කියන්නේ මෝහය තුරංකරපු මුලාවට කිසුදු දවස්සක පත් නොවෙෙන ඒවගේ තමයි මොලාව තුළින් මුලාවට පත්තච්ච ප්‍රකාස වැරදි ප්‍රකාස ලෝකයට අහිත කරවෙච්ච ප්‍රකාස මුලා කිසිම දවසක සිද්ධ කරන්නේ නැති කරලා නැති එක්කම සාාස්තෘූවරයාමේ ලෝකය ඉන්න භාගතුන් වහන්සේ පමණයි. කිසිම වෙලාවකදී තමන්ගේ ආගම අදහන්නේ නැති මනි සුංහ ගාතනය කරන්්ඩි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරේන. කිසිම වෙලාවකද තමන් පිළිගන්නේ නැති මිනිස්සුන්ට හිංසා කරන්ඩ කියල බුදු හාමුදුරුවෝ දේශනා කරේ නෑ. තමන් ආන්සයක දේශනාවට පිටිින් යන කවරු හරි කෙනෙක්කින් වනගේ යාට දඩුහම් දෙෙන්ටඕන කියැ බදු හාමුදුරුවෝ දේශනා කරේ නෑ. ඒවගේ මුලා සහගත. ඒවගේ දේශ සහගත ප්‍රකාස මගේ බුදු හාමුදුරුවෝ තුළ විද්‍යමාන වෙන්නේ නෑ. ඒ නිසා උන්වහන්සේ මේ ලෝකේම මුලාවෙන් වෙලිලා ඉන්නකොට. සමහරු ආත්මවාදීව ලෝකයේ දකිනකොට තව කෙනෙක් ලෝක සුකස්වාදයෙන් යුක්තව දකිනකොට තව කෙනෙක් නිත්‍ය වසයෙන් ලෝකය දකිනකොට. උන්වහන්සේ ලෝකයේ මුලාවෙෙන් මුදවලා පෙන්නනවා මේ ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි. සමහර කෙනෙක් ප්‍රකාශ කරන්න පටන්ගත්තා සරීරයත් ආත්මයක් කියන්නේ එකක් ඒවගේම සමහර කෙනෙක් කතාකරා ආත්මයක් සරීරයක් දෙකක්. මේවා ඔස්සේ ලෝකයා ගොඩනගාගත්තා ශාස්්‍රත උච්චේදවාදී දෘෂ්ටි ආත්මවාදයක් නිසා පැටිලාහිටපු ලෝකයට අපේ භාගතුන් වහන්සේ පෙන්නනවා පැහැදිලි කරනවා මේ ලෝකයේ තිබෙන යතාාරතය ස්භාවේ උන්වහන්සේ සඳහා භාවිතාකරපු ක්‍රමයක් තමයි. උන්හන්සේ ලෝකට ප්‍රකාශ කරපු එක ක්‍රමයක්ත් තමයි ලෝකයේ තින අතාාර්ථය පටිච්ච සමුපහද ධර්මය. එක ක්‍රමයක් බුදුහාමුදුරුව ලෝකය අතාාර්ථය පෙන්න්න පු උන්හන්සේ ලෝකය අතාාර්ථතය පෙන්න්නපු තව විශේෂ ක්‍රමයක් තමයි චතුරාර්ය සත්‍ය දේශනාව එක හරි විසේසයි මේ බුදුදහමේ හදවත වගේ මැදුම් පිළිවෙත දක්වන චතුරාරය සත්‍යය දේශනාව දුක ආර්ය සත්‍යය ඉඳලා චතුරාරය සත්‍යය විග්‍රහ කරන හැටි දුකට හේතුව දුක නැතිකිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියනමේ ආර්රි සත්තින් හතර අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේයට පෙන්නලා මිනිස්සුන්ගේ තිබුණු අවිද්‍යා අන්දකාරය නැති කරල දානවා. එනිසා සිවසස් සියනැනින් දැනදැන්වීය කොළුුණින් දුරලයි අනුවනින් එබුදු නම්වීය නැන පමණින්. බුදුගුණ ලංකාරයේ බුදු හාමුදුරන්ගේ මේ සම්මා සම්බුද්ධකුණය. උහන්සේගේ ලෝකය පිළිබඳව තිබ්බ අවබෝධය. උහන්සේ වීත මෝහ වෙච්ච හැටි ඒ විදිහයට දක් කලා තිබෙන්නේ. සිව්සස් සිය නැනින්. මේ චතුරාර්ය සත්‍යය තමන්ගේ නුවනින් කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව. සිම කෙනෙකුගේ පණිවිඩකරුවෙකුගේ උදව්වක් නැතුව. තමන් වහන්සේම දැනගැ අවබෝධ කරගත්ත හින්දා. ඒවගේ මතමයි ඒ අවබෝධ කරගත්තා විතරක් නෙවෙයි ඒ පරම සත්‍යය වෙච්ච. එ යථාර්ථය වෙච්ච ලෝකයේ ඒ දේශනාව දැන්න දැන්වීය කොළුණින්. මේ ලෝකයට බොහෝම කරුණාවෙන් දේශනා කරනවා ගුරුමුෂ්ටි උන්හන්සට තිබුණෙ නෑ. ඒවගේ මතමයි දුරල්ලයි අනුවනින්. එම දේශනා කරලලා මනිසුන්ග තිබුණු නුවනකම් බැහර කරලා දානව අපේ භාගතුන් වහන්සේ ඊට පන්සේ එබුදු නම්වීයේ නැන පමණින් සම්මා සම්බුද්ධ කියලා භාගතුන් වහන්සේට සඳහන් කරන්නේ ඒ නිසයි කියලා බුද්දුගුණ අලංකාරය තුළේ විදිහෙට දක්කලා තිබෙනවා එනිසා ලෝකයේ තිබෙන අවිද්‍යාව නාසනය කරලා විනාසනය කරලා ඒව නසල දාලා නැන පහන දැල්ලූ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවාකි අපි ගෞරව කරනවා. ඊළකට භාග්‍යතුන් වහන්සේ සතුවෙච්ච. උන්වහන්සේගේ ගුණයක් නමයි අභිහිරු කියන කිසිම ශාස්තුරූවරයකුට නැතිවෙච්ච විශේෂ ගුණය. මොකද භාගතුන් වහන්සේගේ කාලය හිටපු සමහර ශාස්තරූවරු. විවිධය ප්‍රශ්නහන්ට තර්ක කරන්ට ආාවට පස්සේ ඒ අය මේ ඒ අයි එනවා කියල දැනගත්තට පස්සේ සමහර වෙලාවට බය පලා ගිහිල තියෙනවා. සමහර අය තරකයට බයහින්ද හැංගිලා තියෙනවා. තව සමහර කෙනෙක් තරක කරන්ට වෙයි කියලා. කලින් උත්තර හදාගෙන උත්තර නිර්මාණය කරගෙන ප්‍රකාශ නිර්මාණය කරගෙන ගිහිලා තියෙන හැබයි භාගතතුන් වහන්සේ හම කෙනෙක් නෙවෙයි. උන්වහන්සේගේ බයනති බව ඉතාමත්ම හොඳට පේන තැනක් තමයි ආලවක දමනය. ආලවක යක්ෂයා පිළිබඳව පැතිරිලා තිබුණ මේ දාමරික ස්භාවේ ගැන පැතරිලා තිබුණේ මේ ආලවකගේ තිබෙන ස්වභාවේ පිළිබඳව පැතිරලා තිබුණේ සමාජය තුළ මිනිස්සු අතර මහා භයානක ප්‍රතිරූපයක් එනිසා ආලවකගේ බවනට යනකොට ගත්දරභ කියන දොරට පාලකයා කියනා මේ බුදුහාමුදුරුවනේ ඔබවහන්සේ වහාම මෙතනින් ඉවත්වෙලා යන්ට මේ මනුස්ස්‍යය හරි නරග කෙනෙක් වසවරති මනුස්සෙක් මේමය යක්ෂයා ඉතාමත්ම දාමරිකයි ඔබහන්සේට යමු කිසි හිංසාවක් කරයි පීඩාවක් කරයි ඒ නිසා වහාම මෙතනින් වැඩම කරන්නට කියලා දැනුවත් කරනකොට මේ දොරුටු පාලකයා භාගතුන් වහන්සේ කියෙනවන්න නැහැ මට එක රැක් එක වෙලාවක් මොහොතක් මේර ඇතුල්වෙලා ඉන්ඩ දෙෙන්ට මම එක බලාගන්නම් මාතයා දරුණුවයි චණ්ඩයි පරුෂයි කියලා දැනගෙන තමයි යාවේ. එනිසා කිසිම කෙනෙක් යන්නේ නැති කිසිම කෙනෙක් ගමන් කරන්නේ නැති තැනකට භාගතුන් වහන්සේ එළඹෙනවා උන්හන්සේගේ අභිහිරු කියන ගුණේය ඉට පස්සේ යක්ෂයා සමඟ සංවාද කරනවා යෂයක් කතා කරනවා ආපු ගමම යක්ෂයා ලොකු සද්ධයක් දාලා භාගතුන් වහන්සේට පෙන්නෙනවාන නික්කම සමනාති එලියට යන්ඩ කියලා කියනවා ඉට පහන්සේ ආපහු පවිස සමානාතිය තුළටෙන්ඩ කියනවා මෙහමද තුන්ගතාවක් කරනවා අන්තිමට කියනවා ප්‍රශ්න ිකක් අහනවා ඒ ප්‍රශ්නටික ඇහැලා උත්තර දුන්නේ නැත්තං පරසක් කලේ ගහනවා කියලා තරජනය කරනවානේ ආලවක භාගතුන් වහන්සේට.ඒ වෙලාවේ භාගතුන් වහන්සේ පෙන්න්නවා මම ඔබයේ ප්‍රකාසවලට බය නෑ. එම කිසිම කෙනෙකුට බෑ මාව පරසක් කල ගහන්ඩ. එට පන්සේ මේ ගංගානන් ගගෙන් එතරට විහික්කන්ටත් කිසිම කෙනෙකුට බෑ හැබැයි ප්‍රශ්න හන්ට මං උත්තර දෙන්නන් කියලා බයට නෙවේ උත්තර දෙන්නේ කියෙලා බුදුහාමුදුර උදාාරතර ප්‍රකාශයක් කරනවා. නි බදුහාමුදුරෝ කිසිම වෙලාවකද මේ බය පලා ගිහිල්ල නෑ උන්වහන්සේ බොහෝම නිර්බයි කෙනෙක් එ නිසා ඒ ගුණය භාගතුන් වහන්සේ සතුවෙච්ච එකක්. ඉට පස්සේ තමයි අනුත්‍රාසි තැතිගත්ත කෙනෙක් නෙවි තැතිගත්ත කෙනෙක් නෙවෙයි භාගතුන් වසේ උහන්සේ කිසිම වෙලාවකද මේ කම්පාවෙන්නෙ නෑ අටලෝ දහම හමුුවේ අටලෝ දහම ළඟදී ලාභ අලාස යස අයස නින්දහා ප්‍රසංසා සැප දුක කියන මේ තැංවලදී එහි අලාභ වෙනකොට නින්ද එනකොට ඉට පස්සේ විවිධ අයගේ චෝදනා එනකොට දුක කියන සංකල්පය එනකොට මේවා එනකොට මේ භාගතුන් වහන්සේ තමන්ගේ ජීවිතයටත් ඒව පැමිණියත් කිසිම වෙලාවකදී තැති අරගෙනනය ඒකට හොඳ දාදහරණයයක් තිබෙනනො පරිබ්‍රාජිකාවගේ කතාව තුළ සුන්දරී කියන පරිබාජ භාගතුන් වහන්සේගේ ගුණය නසන්නට ඕන කියලා අල්ලස් ඇරගෙන ඉට පන්සේ හවස්භාග මිනිස්සු පන්සලට යනකොට පන්සල ගිහිල්ල ආපහු එනවෙලාවට පන්සල පැත්තට යන උදෑසන මල්ලාසන අසල කැරකෙනවා. පන්සලේ රෑයට ඉන්න කියලා මිනිසුන්ට හැඟෙන්ට කටයුතු කරනවා පන්සලේ බුදු හාමුදුරුවන්ගේ කුටියේ තමයි රෑට තමන් ඉන්න කියලා දැනුවත්තෙන්ට වැඩ කරනවා. මේ වකරල් අන්තිමයට සුන්දරයේ පරිබ්රාජිකාවට අල්ලස් දුන්න අයගේ අතින් මැරුම් කණ්ඩුවෙනවා. මැරුම් කණ්ඩුනාට පස්සේ මේක චෝදනාව යන්නේ භාගතුන් වහන්ේට මිනිස්සු චෝදනා කලා තීර්ථකය ත් චෝදනා කලා. අන්න ආගමිකෝ චෝදනා කලා මේ වැඩේ කරන්ට ඇත්තේ. කවුරුවත් නෙවෙයි. බුදුහාමුදුරුව ඇතුළු මහා සංගරත්නය. මොකද මේ දස්වල වැඩිපුරම සුන්දරී පරිබ්්‍රාජිකාව හිටියේ. වෙන කොහෙවත්ම නෙවෙයි වෙන පැත්තක නෙවෙයි. ඔය පන්සල පැත්ති. අන්තිමට මහා චෝදනාවන් ගොඩක්ඇවිල් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට කියන පැත්ත දාලා අපි යමුයි කියලා. ඇැේ බුදුහාමුදුරෝ දේශනා කලා නෑ තැතිගණ්ඩපා ආනන්ද. වට පත්තෙන්ඩපා. ඇති අරගෙන අපි තැින්තන මාරුකරණක නෙවෙයි සතතිය එලිනතුරු මෙහි රැඳී ඉඳමී කියලා බදු හාමුදුරුවෝ තැතිගන්නේ නැතිව. ධඩියදාානෙ නැතුව හෙල්ලුම් කණ්න්නේේ නැතුව හරී උපේක්ෂාවෙන්ග අට හිට අඒක බුදු හාමුදුරුවන්ග තියෙන පුදු මාකාර මේ ලෝකෙක් කිසිම කෙනෙක් තුළ දක්නට ලැවෙන්නේ නැති විශේෂ ගුණයක් අනිත්්‍යක තමයි අපලා ඊති භාගතුන් වහන්සේ පලාගේපු කෙනෙක් නෙවෙයි. සෑම තැනකදිම ශාසනයේ උණහන්සේට එවගේම තමයි උන්වහන්සේගේ ජීවිතයට පවා ඇතිවෙච්චය, සෑම කරදරයක්ම විපතක්ම භාගතුන් වහන්සේ බොහෝම මධ්‍යහම සිතුවිල්ලෙන්. උපේක්ෂහ සහගත සිතුවිල්ලෙන් නිරන්තරයෙන්ම ඉවසා වධාරපපු ශාස්තෘවරයන් වහන්සේ නමක්. එක හොඳටම පේෙනවා නාලාගිරි දමනය තුළ.ඒ භාගතුන් වහන්සේගේ පලා නොයෙන බව ඉතාමත්ම හොඳට පේන තැනක් තමයි. නාලාගිරි දමනය. නාලාගිරි දමනයේ ගැන බුත්සරණ කතුවර විද්‍යාචක්‍රවර්තීන් බොහෝම ලස්සනට සඳහන් කල්ලා තිබෙනවා කොහොමද මේ නාලාගිරි භාගතුන් වහන්සේ ඉස්සරහට එනකොට බුදු හාමුදුරුව මිහිකත සනස සනසා නාලාගිරි දමනය සිද්ධ කරන්නට නාලාගිරිගේ ඉදිරිපිට භාග්‍යතුන් වහන්සේ වැඩමරේ කොහොම දෙ කියලා හරී ලස්සනට දක්කලා තියෙන කොහොමද. ඈත දූලිං වැසීගිය ඇත්රජය, මෑත සවනක් ගන බුදුරැසින් සැදීගිය බුදුරජානෝය. ඈත කෝපයෙන් රත්වගිය යවටවැනි ඇ ඇති ඇත්රජය, මෑත කරුණායෙන් තෙත්වගිය නිල් මහනිෙල් පෙති පරයන. ඇස් ඇති බුදුරජානෝය. ඇත එබු එබූ පයින් මහපොලව පලා පියන්නනාසේ දිවෙන ඇත්රජය මෑත එබු එබූ පයින් මිහිකත සනහා සනහා වඩින බුදුරජාණෝය. මේ භාග්‍යතුන් වහන්සේ එවගේ මතමයි නාලාගිරි හස්තිරාජයත්න් විසම ආකාරයෙන්, වෙනස් ආකාරයෙන් සම්මුකවෙන්ට පැමිණි ආකාරය. මහපොළව පලාගෙන දදුවිලි විසුරුවමින් රාබීල මත්වෙෙලා යවට වගේ ඇ ඇතිව නාලාගිරි එනකොට බුදුහාමුදුරුවෝ ඉතාමත්න කරුණා ඇසින් නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇතිව. කරුණාවෙන් තෙමිච්චඇස් ඇතිව. බුදුහාමුදුරුවෝ වැඩම කරලා නාලාගිරි දැකල පලාගියනෑ. නාලාගිරිව දමනය කරා තමන්ගේ කරුණාවත්තුලින් ඒ නිසා ඒ පිළිබඳවෝ දැක්කෙනවා. කොමද හරී ලස්සනට මේ බුදු හාමුදරුවන්ගේ පලා. නොෑම පිළිබඳව ජයමංගල ගාතා තුළ. නාලාගිරිින් ගජවරං අතිමන්තබූතන් දාවක්කි චක්ක මසනීව සුදාරුණන්තන් මෙ තම්බු සේක විදිනා ජිතවා මුනින්දෝ තන් තේජසා බෞතුතේ ජයමංගලානී භාගතන් වහන්සේගේ. ඒ උතුම් මෙත්ත ගුණය. එමන මෛත්‍රී සහගත ගුණය. ඒවගේම තමයි ඉවස්සීමේ ගුණය ලෝකේටම පතුරාහැරපු උන්වහන්සේගේ මෛත්‍රයේ සහගත ජලය සඳදය මේ නාලාගිරි හස්තිිරාජ්‍ය වෙතත් එල්ල කරලා හෙලල ඒ සතාව සුවපත් කරා ඒලා බුදු හාමුදුරුවෝ පලාගනෑ. ඒ විදිට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ නොයෙක් තැන්වලදී විධ විවිධ අය චෝදනා ඇරගෙනාව විදධවවිද්ධ ේවල් බුදුහාමුදුරුවන්ට හිංසා පීඩා විදිහෙට රැගෙන ආවා මේ කොයි තැනකදිවත්න් භාග්‍යතුන් වහන්සේ පලාගේපු කෙනෙක් නෙවෙයි දාලා ගේපු කෙනෙක් නෙවෙයි අතහැරලා ගේපු කෙනෙක් නෙවෙේ. ඒ නිසා ඇය සඳහන් කරපු මෙ සම්බුදු ගුණයන් ටික ඔබේ ජීවිතය තුළ ඔබ පිංවතුනී ප්‍රරුදු කරනවා වගේම තමයි මේ කරුණු පිළිබඳව තේරුම් ඇරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට නමස්කාර කරනකොට සිහියේ තබාගන්ට මගේ බුදුරජාණන් වහන්සේ වී තරාගී. ඉට පස්සේ උන්වහන්සේ විත දෝසිී ඒවගේ මතමයි විීවිත මෝහහි ඒවගේ මතමයි අභිහිරු බය නැති කෙනෙක් අනුත්්‍රාසි කිසිම වෙලාවකදි බුදු හාමුදුරුව තැතිගත්ත කෙනෙක් නෙවෙයි. අපලා ඊති කිසිම වෙලාවකද දාලා පලාගේපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා. භාග්ගතුන් වහන්සේ සිහිපත් කරගෙන උන්වහන්සේගේ ගුණයට නමස්කාර කරගෙන අපි ප්‍රාර්ථනා කරමු මෙවැනි ගුණ සහිත මාගේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන අපටත් උන්වහන්සේ තුළින් උන්හන්සේ තුළ පැවති උතුන් ගුණයන් පිළිබඳව ශ්‍රද්ධාව අපි තුළ ඇතිකර ගැනීම තුළින් එ නිවන් මාර්ගය විවර කර ගැනීමට ඒ කුසලයන් හේතුවේවා අපි හැම දෙෙන නාටම වීර්ය සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නට මේ ධර්මානු ශාසනාවෙන් ලැවෙච්ච උත්තේජනය පිටිවහල හේතුවක් වේවා වාසනාවක්ම වේවා කියල ප්‍රාර්ථනා කරලා. අපි දෙවියන්ට පෙන්හනුමෝදන් කරමු. ආකාසට්ඨාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා. උන්්්‍යන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු සාාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තු මං පරංතිී ධර්මානු ශාසන අවශ්‍රවනය කරපු හැම දෙනාටමත් ලෝකවාසීන්ටත් දායකත්වේ සපේන හැම දෙනාටමත් එකම ධර්ම මණ්ඩපේකදී එක බණපදයක් ඇහෙන වෙලාවකදී එකම සාදුනාදයක් මධ්‍යේ එකට නිවන්දකින්නට මෙ ධර්මානුශාසනාවේ ආනිසංසයන් හේතුවේවා වාසනාම වේවා කියල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.